Bir de haden de yani green jelly pudding kak. Eka haden apit isela maaşı veno. Green lime jelly gram C'ye paket kak. Eka tavaşı veno apit. Unu atıra 1 litre desi yak. ඉතින් අපි හොඳට දිය වෙනකන් දිය කරගන්න ඕනේ. මේකට අපිට අවශ්‍ය වෙන්නේ රස්නේ වතුර. මොකද ගොඩාක් නටන උණු වතුර ගත්තොත් අපිට මේක නිවෙනකන් නැවත බලාගෙන ඉන්න වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන බ්ලෙන්ඩ් එක. බ්ලෙන්ඩ් එකට අපි දාගන්නවා ටින් කිරි ටින් එකක්. ඒකටම ඇල් වතුර ටින් භාගයක් අවශ්‍යයි. හදාගත්ත ජෙලි මිශ්‍රණය ඒකත් අපි මේකටම එකතු කරලා ඉතින් ජෙලි ටිකක් දාගත්ත පස්සේ අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හැබැයි මේක හොඳට බ්ලෙන්ඩ් කරනවා කියන්නේ වැඩියෙන් බ්ලෙන්ඩ් කරගත්තොත් මේක ඉක්මනට උකු වෙන නිසා අපිට ඒ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපි බ්ලෙන්ඩ් එකෙන් ඉවතට අරගෙන ඩෙසර්ට් එක හදන්න යන බෝල් එකට මේ විදිහට වක් කරගන්න. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේක ශීතකරණයේ විනාඩි 20ක් විතර තියාගන්න ඕනේ. ඉතින් ඒක ෆ්‍රිජ් එකේ සෙට් වෙන අතරතුර අපිට නැවත ජෙලි එකක් හදාගන්න පුළුවන්. එකටත් අපි ග්‍රෑම් 100 පැකට් එකක් ලයිම් අරගෙන උණු වතුර ඒකට වතුර ටිකක් වැඩියෙන් කෝට ලීට වගේ දාගන්න ඕන. ඉතින් අපි ඒකත් හොඳට ජෙලි ටිකයි සීනි ටිකයි දිය වෙනකන් මේ විදිහට කලවම් කරගන්න. මේකේ තියෙන රසනේ නැති වෙනකම් ඒ වගේම ඩෙසර්ට් එක සෙට් වෙනකම් අපි විනාඩි 10ක් විතර තියාගමු. පැය භාගයක් විතර අපි ෆ්‍රිජ් එකේ තියාගත් අපේ ඩෙසර්ට් එක අපි ෆ්‍රිජ් එකෙන් ඉවතට අරගන්න ඕනේ. ඒත් එක්කම අපිට grapes උත් අවශ්‍යයි. ඉතින් මේ පුඩින් එක සෙට් වුණාට පස්සේ අපි grapes දෙකට කපලා මේ විදිහට ඩෙකරේට් කරගන්න ඕනේ. මේ විදිහට අපි grapes ටික දාගත්තට පස්සේ අපි කලින් හදාගෙන නිවෙන්න තියාගත්ත අපේ ජෙලි මිශ්‍රණය හිමීට මේ කුඩට දාගන්න. ඉතින් මේක නැවතත් අපි සර්ව් කරන තුරු ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ පුඩින් එකක් ඕගලන්ටත් ගෙදරදීම හදලා බලන්න පුළුවන්.